දැන්ම ටිකක් හිතන්න. වගේ ඉලක්කේ ස්ටෙප් එකක් ඉස්සරහට යන්න. ඔයාද මොකද කරන්න හිතන්නේ? ඔයාට කවුරු වෙන්න ඕන වුණත් මතක තියාගන්න. ධනාත්මක ක්‍රියාවකට විතරක් පය ගහන්න. වැඩ පටන් ගන්න උදේ නැගිට ගමන්ම. ඔයාට ඕනද ඒකක් ගන්න. එහෙනම් වැඩ කරන්න පටන් ගන්න. ඔයාට ඕනද ඔයාගේ බැංක account එකේ සල්ලි පිරීලා ඉදිරිලා යනවා බලන්න. හොද්දට අහගන්න. එහෙනම් ඒකට ඔයා මැරිගෙන වැඩ කරන්න. ඔයාගේ හොද්දම version එක හොයාගෙන එයාට ඔයාගේ පාලනය දෙන්න. ඔයා විශ්වාස කරන්න ඕන ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම හිතලා වැඩ කරන්න පටන් ගන්න. ගොඩක් මිනිස්සු හිතනවා මිලියනපතියෙක් වෙන්න ඕන කියලා. හැබැයි ඒ වෙනුවෙන් රුපියල් 100ක් කැප කරන්නේ ලෝභකමෙන්. ඔයා සිහින දකින්නේ කොයි වගේද? ඒ තරමට ඔයා වැඩ කරන්නත් ඕන. වගේ කැපවීම වගේ ඒ සිහින වලට සමපාත විය යුතුමයි. ලොකු හීන නම් ලොකු කැපවීම අවශ්‍යමයි. ඒ දෙක වැඩ කරන්නේ හැමදාම එකට. ඒ දෙක කවදාවත් වෙන් කරන්න බෑ. වෙන් කරලා වගේ සිහින සාර්ථක කරගන්නත් බෑ. ඔයාට ඕනද සාර්ථක වෙන්න? ඔයාට ඕනද විශේෂ වෙන්න? ඔයාට ඕනද සල්ලිකාරයෙක් වෙන්න? ඔයාට ඕනද මිලියනපතියෙක් බිලියනපතියෙක් වෙන්න? ඔයාට ඕනද හොඳම ડોක්ටර් හොඳම ලෝයර් හොඳම සර්ජන් හොඳම ඉංජිනේර් වෙන්න? වා හිතන මොන හොඳම කෙනා වුණත් කරන්න තියෙන එක දෙයක් විතරයි නැගිටලා යන්න වෙනසක් කරන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න. ඔයාට කරන්න වෙනවා කවදාවත්ම කරයි කියලා හිතුවවත් නැති දේවල්. ඉස්සරහට ගිහිල්ලා ඔයාම ලියන්න ඔයාගේ අනාගතය. ඔයාගේ මනස තමයි හැම දෙයකටම බලපාන්නේ. වා හිතනවා නම් ඔයාට කරන්න බැරි වෙයි කියලා. එහෙනම් ඇත්ත තමයි. ඔයාට ඒ දෙක කරන්න බෑ. ඔයාට දෙයක් ඕනමයි කියලා හිතන විදියට වැඩ කරන්න. ඔයාට මිනිස්සු ඊර්ෂ්‍යා කරයි. ඔයාට බෑ කියලා කියයි. ඒත් ඔයා ඔයාගේ ඉලක්කයටම යන්න. ඔයාගේ යන පාරට ගල් ගහයි. ඒත් නොසැලී ඉස්සරහටම යන්න. ඔයාගේ යාළුවෝ පාටි වලට යයි. ඒත් ඔයාට බෑ කියලා කියන්න වෙනවමයි. ඔයාට ගෙදරට වෙලා පාඩම් කරන්න වෙනවා. ඔයා මේ හැම දෙයකින්ම ජය ගන්න වෙනවා. ඔයාගේ ඉලක්කය සාර්ථක කරගන්න නම් ඔයා කළ යුතු හැම පැයකම හැම දවසකම පාඩම් කිරීම විතරයි. ඔයා හිතන ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන් ඔය දේ වෙනුවෙන් කැප වෙනවා නම් ඒක හොඳට මතක තියාගන්න. ඔයාත් වෙන්න එපා දෙයක් කරන්න බැරි වුණාම නිදහසට කාරණා කියන කෙනෙක්. හිතන්න ඇයි මට බැරි වුණේ? ඇයි මට බැරි වුණේ මට ඕන තැනකට යන්න? මට කොතනද වැරදුනේ? හොයලා හදාගන්නේ වැරදුන තැන. වගේ ගමනට නිදහසට කාරණා තියෙන්න බෑ. මේ ලෝකෙ තියෙන්නේ ඔයාට තෝරා ගැනීම දෙකක් විතරයි. එකක් ඔයාට පුළුවන් නිදහසට කාරණා කිය කිය හේතු 1000ක් කියන්න. නැත්නම් පාඩම් කරන්න. හැබැයි අවබෝධ කරගන්න නිදහසට කාරණා වගේ සාර්ථකත්වයෙන් ඔයාව වෙන් කරලා දායි. ඔයා සද්ද නැතුව වැඩ කරන් යන්න. වගේ සාර්ථකත්වයට උත්තර දෙන්න පුළුවන් වෙන්න වැඩ කරන්න. අවුදේ පාන්දරම පාඩම් කරන්න ගත්තා කියලා ඔයාට සාර්ථක වෙන්න බෑ. අවුදේ පාන්දරම ලයිබ්‍රරියකට ගියා කියලාත් ඔයාට සාර්ථක වෙන්න බෑ. එහෙනම් මොකද්ද ඔයාට සාර්ථකත්වය ගෙනල්ලා දෙන්නේ? ඒ තමයි ඔයාගේ දවසේ ප්ලෑන් එක. නැත්නම් ඔයාගේ දවසේ පුරුදු. ඔයා දවසක් ඇතුළත කරන්නේ මොනවද කියන එක මත ඔයාගේ සාර්ථකත්වයේ තීරණය වෙයි. ඔයා ඩිසිප්ලින් එක තියන් හොඳ ප්ලෑන් එකකට වැඩ කරද්දී ඔයාගේ කුසලතා හැකියා වර්ධනය කරගන්න දිගටම වැඩ කරනවා නම් ඒ තමයි දේවා වෙනස් කෙනෙක් කරන. ඔබ වෙනමම ලෙවල් එකකට තල්ලු කරන. ඔයාට තියෙනවද ඒ ඩිසිප්ලින් එක? එක දිගටම දවස් මාස ගණන් උදේ නැගිටලා පාඩම් කරන්න නැත්නම් රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා වාගේ ඉලක්කයට වැඩ කරන්න. ඔයාට ඉලක්ක සාර්ථක කරගන්න නම් වාගේ හිත එකඟ කරගන්න වෙනවා. කවුරුත්ම කරන්න කැමති නැති විදිහේ වැඩ කරන්න. ඔයාට යන්න වෙනවා හැමෝම බෝරින් කියලා කැටගරි කරලා තියෙන තැන්වලට. බලන්න ඉතිහාසෙ දිහා ඔයාට මොකද්ද තේරෙන්නේ? ඉලක්ක වලට කැප වුණ තම ජීවිතය තමන්ගේ ඉලක්ක වලට කැප කරපු පුද්ගලයෝ ගැන තමයි අද අපි වර්තමානයේ විශිෂ්ටය විදිහට කතා කරන්නේ. ඉතින් ඔයාලා මොකද්ද තේරුම් ගන්න ඕන? ඔයාට විශිෂ්ටයෙක් අනාගතේ දැවැන්තයෙක් වෙන්න ඕන නම් ඔයාගේ මුළු ජීවිතයම ඔයාගේ ඉලක්කයට කැප කරන්න ඕන. ඒ අතීතයේ විශිෂ්ට චරිතවලට කෙටි කාලීන ප්ලෑන් තිබෙන උන්ගේ එකම අරමුණ වෙලා තිබෙද්දී දිගු කාලීන සාර්ථක වෙන්න ප්ලෑන්. 99 දෙනෙක් දන්නේ නැහැ කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඒ 99 දෙනාම කරන්නේ කෙල්ල පස්සේ යනවා. නැත්නම් කොල්ල පස්සේ යනවා. නැත්නම් ඉන්නන් වාලේ ඉන්නා. හැබැයි ඉතිරි 101 තමයි මේ ලෝකේ වෙනස් කරන්නේ. ඔවුන් තමයි අනාගත විශිෂ්ට වෙන්නේ. ඔවුන් තමයි ඔවුන්ගේ හීනවලට මැරිගෙන වැඩ කරන්නේ. ඔවුන් තමයි මේ දේ අවබෝධ කරන්නේ.
ඔවුන් බලනවා අර 99 දෙනා දිහා. ඔවුන් තේරුම් ගන්නවා ඒක නෙමේ ජීවිතය කියලා. ඔවුන් ඒ 99 දෙනා කරපු දෙයට විරුද්ධව කටයුතු කරනවා. ඔයත් 101 ඉන්න කෙනෙක්ද? එහෙනම් ලෑස්තිලා ඉන්න. ඔබේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ඔයාට හිතා ගන්නවත්ම බැරි විදිහට. ඔයා වෙනස් වෙන්න පටන් ගත්තාම, ඔයා වෙනස් විදිහට හිතන්න ගත්තාම, ඔයා වෙනස් විදිහට හැසිරෙන්න ගත්තාම මිනිස්සු කියයි ඔකට පිස්සු කියලා. යාළුවෝ අහයි ඇයි බන් ඔබට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද ඔවුන් ඉන්නේ අර කියපු 99 ඇතුලේ. ඉතින් ඔවුන්ට තේරෙන්නේ නැහැ අපි වගේ 101 ඉන්න අය හිතන පතන දේවල්. ඔවුන් දකින්නේ ලෝකේ තියෙන විදිහ විතරයි. ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ ලෝකේ වෙනස් විය යුතු තැන්. ඔයා අන්තිමට සාර්ථක වුණාම කියයි ලක්කක නේ බං කියලා. නැත්නම් ඔයාට ඊර්ෂියාවෙන් පැලෙයි. මේ ලෝකේ හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑ. වෙනස් විය යුතු දේ තමයි අපි හිතන පතන විදිය. ඔයාට මිනිස්සු වෛර කරන්නේ නැත්නම්, ඔයාට මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න පටන් අරන් නැත්නම්, ඔයා වෙනසක් කරන්න පටන් අරන් නැහැ කියන එක මතක තියාගන්න. ඔයාට යන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. එකක් මේ ලෝකේ විදිහට වත් හැඩගැහෙන්න. නැත්නම් මේ ලෝකේ වෙනසක් කරලා විශිෂ්ටයක් වෙන්න. ඔයාට යන්න ඕන මොන මාර්ගයද කියලා දැන්ම තීරණය කරන්න. සාර්ථක මිනිස්සු හැම වෙලෙම උත්සාහ කරනවා මේ ලෝකය ඔවුන්ට ඕන කරන විදිහට වෙනස් කරන්න. ඒ තර 99 කරන්නේ මේ ලෝකෙට ඕන විදිහට ඔවුන් වෙනස් වෙනවා. ඔය පටන් ගන්නවා ජීවිතයෙන් තව තවත් දේවල් ඉල්ලන්න. තාම පටන් ගන්න නැත්නම් මතක තියාගන්න තාම පරක්කු නැහැ. ඔයාගේ වයස අදාළ නැහැ. උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් ඔයාට ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනය විතරක් නෙමෙයි ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් මේ දැන් පටන් ගන්න. පුංචිම පුංචි ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයා කොච්චර පැය ගණක් අද දවසේ පාඩම් කළාද? නැත්නම් පාඩම් කරන්න හිතන් ඉන්නවද? අහන්න ඔයාගෙන් මේ ප්‍රශ්නය මේ දැන් අහන්න. ඔයා කොච්චර පාඩම් කළාද? කොච්චර පාඩම් කරන්න ප්ලෑන් කරන් ඉන්නවද? ඔයා පාඩම් කරනවද? ඒක හොඳයි. එහෙනම් දැන් වෙලාව තමයි ඒක ඩබල් කරන්න. ඊයේ කලාට වඩා ඩබල් වෙලාවක් පාඩම් කරන්න. ඒක තමයි වගේ ගමනට කරන කැපවීම. ඒක ඊටාම පහසුයි. වගේ මයින්ඩ්සෙට් එක විතරයි වැදගත් වෙන්නේ. ඒ චූටි ස්ටෙප් එක ඔබ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇදලා ගන්න හේතු වෙයි. කවුරුත්ම යන්න නැති පාර යන්න. කවුරුත්ම හිතන්නේ නැති දේවල් කරන්න. නායකයෙක් වෙන්න මේ ලෝකෙට. අනාගතයේදී ඔයා ගැන කතා කරන විදිහේ විශිෂ්ටයෙක් වෙන්න. වෙනසක් කරන්න හැම වෙලේම පෙරලිකාරයෙක් වෙන්න.